समन्ता चक्वालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। इति को ब्राह्मण नैदं ब्रह्मचर्यं लाभ सक्कार सिलोकानि संसं न शील संपदानि संसं न समाधि संपदानि संसं न ज्ञान दर्शनानि संसं याचको अयं ब्राह्मण अकुप्पाचेतो विमुत्ति एतदत्थमिदं ब्राह्मण ब्रह्मचर्यं एतं सारं एतं पर्योसानन्तीति। श्रद्धावंत कारुणिक पिंगतुनी निकिनी पुरपसोल सुक पुहोदा सियत रूपवाहिनी ओस्से उबवित गेनेन उतुम धर्म देशनाव श्रवणीय किरीमटाय कौरुत मेमोहतेदी बलापुरुत्तु वेन्नी। बुदुरजानन वहन्से देशना कल धर्मे तरम अपि हेम केनेकुटम हितसुव पिनिस पवतिन तवत् अनुशासनावक् एत्तेने। एनिसा बाल तरुण महलु कोई कौरुत् जाति भेदयक् नेतुव आगम भेदयक् नेतुव बुदुरजानन वहन्से देशना करपु धर्मय श्रवणीय करन्नट ओने। मे धर्मय विश्व साधारण धर्म्या एक खंडायमकट वेंकरपु देशनावक नेवे। हेम केनेकुटम जीवित गमन अर्थ संपन्न करगन्न अवश्य करन करुणु त्रिपिटकय तुल अंतर्गतय। एनिसा धर्मय श्रवणय करन्न ए श्रवणय करन धर्मय हित तुल धारणय करगन्न ए धारणय करगत्त दहमट अनु हेसिरेन्न උනන්දුවෙන්න ඒ සඳහා කවුරුත් අදිෂ්ඨානශීලීව පෙළ ගැසිය යුතුය। මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න තියෙන හොඳම කාල සීමාව තමයි තරුණ කාල සීමාව। බුදුරජාණන් වහන්සේ ඒ බව පැහැදිලි කළා। ජවය තියෙන කාලේ ශක්තිය තියෙන කාලේ හොඳට ඇස් දෙක පේන කාලේ හොඳට කන් දෙක ඇහෙන කාලේ හොඳට වැඩ කරන්න පුළුවන් කාලේ මේ තරුණ කාලය මේ ධර්මයට යොමු කරගන්න උනන්දු වෙන්න ඕන। තරුණ කාල සීමාව තුළ ධර්ම මාර්ගයට යොමු වෙච්ච උදවියට වයෝ වෘද්ධ කාල සීමාව තුළදී පසුතැවෙන්නේ නැතුව මේ ධර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්මින් සුවසේ වාසය කිරීමේ හැකියාව ලැබෙනවා। දවසක් සමිද්දි කියලා තරුණ හාමුදුරුවෝ නමක් උන්වහන්සේ බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ වැඩ හිටියේ තපෝදාරාමේ। තපෝදාරාමේ කියලා කියන්නේ උණුවතුර ලින්ති බිච්ච ආරාමය। දවසක් මේ සමිද්දි හාමුදුරුවෝ උන්වහන්සේ තරුණ කඩවසම් පෙනුම තියෙන හාමුදුරුවෝ නමක්
උන්වහන්සේ වැඩම කරනවා පැම් පහසු වෙන්න තපෝදයට. තපෝදය කියන්නේ උණු වතුර ලින්දට. පැම් පහසු වෙනවා කියන්නේ නාන්න. උන්වහන්සේ උණු වතුර ලින්දට වැඩම කළා පැම් පහසු වෙන්න. පැම් පහසු වෙලා සිරුර වේලෙනකන් ඉන්නකොට එක්තරා මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් මේ සමිද්දි හාමුදුරුව ළඟට ඇවිල්ලා සමිද්දි හාමුදුරුවන්ට කියනවා අබුත්වා භික්කසි භික්ඛු නහි බුත්වාන භික්කසි తస్మా භික්ඛු භික්කස්සු మాతం కాలు ఉపච්චක අනේ ස්වාමීනි ඔබ වහන්සේ මහනකමට ඇවිල්ලා තියෙන්නේ මහනකමට එන්න ඕන කාලේ නෙවෙයි ඔබ වහන්සේ තරුණයි ලස්සන කඩවසම් පෙනුම තියෙන හාමුදුරුවෝ නමක් තරුණේ තරුණ කාලයේ තියෙන්නේ පංචකාමයේ භුක්ති විඳින්න ඔබ වහන්සේ පංචකාමයේ භුක්ති විඳින්න නැතුව තමයි මේ මහනකමට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මහනකමට වයසට ගියාම වයෝවෘදු වුණාම ආවහම හොඳයි දැන් ඔබ වහන්සේ පංචකාමයේ අනුභව කිරීම සඳහා යන්න මොකද්ද මේ දෙවියෝ කියන්නේ මේ නිකන් දෙයනේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ කියන්නේ තරුණ හාමුදුරුවන්ට පංචකාමයේ අනුභව කරන්න තියෙන කාලේ ඇයි මේ මහනකමට එන්නේ ඒ නිසා තරුණ හාමුදුරුව සිවුරු හැරලා ගෙදර ගිහිල්ලා පංචකාම සම්පත් භුක්ති විඳලා වයෝ වෘද්ධ වෙනකොට හැරමිටි ගගහ යන වෙන යන මට්ටමකට පත් වෙනකොට තමයි පන්සලට එන්න ඕන මහන වෙන්න ඕන කියලා කියන්නේ මේක අහගෙන හිටපු සමිද්දි තරුණ හාමුදුරුව මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට උත්තර දෙනවා කාලං වෝහං නජා නාමි චන්නෝ කාලෝ නදිස්සති తస్మా అభూత్వా భిక్ఖామి మామం కాలో పచ్చక మగే మరణీయ సిదువేన వేళవ మమ దన్నే నే మరణీయ కొయి వేళవే వేయిద కియల మట పేన్నెత్ నే ఏ నిసా పంచకామే అనుభవ నొకొట మహనకమట పెమిని మమ మే అవిల్ల తీయన్నే హొందమ కాలే బలన్న మే సమిద్ది తరుణ హాముదురు దీపు పనివిడే తిబెన వటినకమ මේ ආධ්‍යාත්මික ගමන යන්න නම් කාය ශක්තිය තියෙන්න ඕන මානසික ශක්තිය තියෙන්න ඕන ඒ ජවය තියෙන්න ඕන ඒ ශක්තිය තියෙන කාල සීමාව තමයි තරුණ කාලය ඒ තරුණ කාල සීමාව තුල මේ ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇති කර ගැනීම සඳහා වෙහෙසෙනවා නම් මහන්සි ගන්නවා නම් අන්න ඒ අයට වයෝවෘද්ධ කාල සීමාව තුලදී සනසෙන්න පුළුවන්කම ලැබෙනවා මේ තරුණ කාලයේ තරුණ ජවය භාවිතා කරලා වැරදි වැඩ කළොත් ඇස්පේන කාලේ නරක දේම බලන්න ගියොත් කන් දෙක ඇහෙන කාලේ නරක දේම අහන්න ගියොත් ඒ වගේම ශක්තිය තියෙන කාලේ නරක වැඩම කරන්න ගියොත් ඒ අයට වයසට ගියාට පස්සේ හොඳ වැඩ කරන්න උවමනාව ඇති උනත් හොඳ දේ දකින්න උවමනාව ඇති උනත් හොඳ දේ අහන්න උවමනාව ඇති උනත් ඒ උවමනාව තිබුණට ඒ කාල සීමාව තුලදී ඒ ජවය නැති වෙන්න පුළුවන් හොඳ පින්කමක් දකින්න ඕන කියලා හිතුවට දකින්න ඇස් දෙක පේන්නේ නැහැ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඕන කියලා හිතුණට වයසට ගියාම සමහරක් විට කන් දෙක ඇහෙන්නේ නැහැ හොඳ පින්කමක යෙදෙන්න ඕන කියන උවමනාව වයෝවෘද්ධ කාලෙදී ඇති වුණොත් සමහරක් විට පින්කමෙහි යෙදෙන්න ශක්තිය නැහැ. අන්න එදාට මහ පුදුම පසුතැවීමක් ජීවිතේට එනවා. මට පුළුවන්කම තිබිච්ච කාලේ මම මේ කටයුත්ත කළේ නැහනේ කියලා. ඒ නිසා පුළුවන් කාල සීමාව තුල අපි මේ ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීම සඳහා වෙහෙසෙන්න ඕනේ, මහන්සි ගන්න ඕන. ඒ පිළිබඳව මේ හැමෝම අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අර උණු වතුරට වැටිච්ච ගෙම්බට වෙච්ච දේ. ගෙම්බෙක් වැටුණලු වතුර උණු කරන හැලියකට. මේ හැලියට වැටිච්ච ගෙම්බා වැටෙනකොට වතුර රත් වෙලා තිබුණේ නැහැ.
මේ හැලියේ වතුර ටික ටික රත් වෙන්න ගත්තා. මේ හැලියේ තියෙන වතුර ටික ටික රත් වෙනකොට ගෙම්බට හැකියාවක් තියනවා ඒ වතුර රත් වෙන ප්‍රමාණයට එතන වාසය කිරීම සඳහා තමන්ගේ ශරීරය අනුගත කරගන්න. වතුර රත් වෙනකොට ඒ රත් වෙන ප්‍රමාණය අනුව තමන්ට ශක්තිය යොදවලා ශරීරය සකස් කරගන්න පුළුවන්. හැබැයි එක්තරා මට්ටමකට එනකන් විතරයි. ඊට පස්සේ මේ වතුර ටික රත් වීම වැඩි වෙනකොට බුබුලු දාන මට්ටමට එනකොට මේ ගෙම්බට ඒ මට්ටමට තමන්ගේ ශරීරය අනුගත කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වතුරේ රස්නිය වැඩි වෙනකොට ගෙම්බට ඒ දරා ගන්න බැරි මට්ටමකට පත් වෙනකොට ගෙම්බට ඕන වෙනවලු මේ හැලියෙන් පැනින්න. මොකද හේතුව එතනින් එහාට තමන්ට ශක්තියක් නැහැ ඒ හැලිය තුල වතුර තුල ඉන්න. මොකද ඒ රස්නිය රත් වීම වැඩි. එතකොට ගෙම්බට ඕන වෙනවා මෙතනින් එහාට මට මේ වතුර ඉන්න බෑ රත් වෙලා වැඩි. ඒ නිසා මම මෙතනින් පැන යන්න ඕනේ කියලා ගෙම්බට උවමනා වෙනවා හැලියෙන් පනින්න. හැබැයි මේ ගෙම්බට පැන ගන්න බැරි වෙනවා. ඒ පැන ගන්න බැරි වෙන්න හේතුව තමයි පනින්නවත් ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ ගෙම්බට. අර වතුර රත් වෙනකොට රත් වෙන ගානට අනුගත වීම සඳහා මේ ගෙම්බ තියෙන සියලුම ශක්තිය යොදවනවා. ඒ නිසා අර රත් වෙන ප්‍රමාණය අනුව සිරුර සකස් කරගන්න කැපකිරීම කළා ශක්තිය යෙදුවා ගෙම්බ. හැබැයි ඒ රත් වීම වැඩි වෙනකොට දරා ගන්න බැරි මට්ටම වෙනකොට ගෙම්බට පැන ගන්න ඕන වෙනවා. හැබැයි ගෙම්බට පැන ගන්න බැරි වෙනවා හේතුව ඒ පනින්නක් තියෙන ශක්තිය යොදවලා තමයි අර මුල් ටිකේ ඒ රත් වෙච්ච වතුරේ රැඳී ඉන්න ඉඩ හදාගත්තේ. ඒ නිසා මේ ගෙම්බා ඒ වතුරේ මරණයට පත් වෙනවා. ඒකට හේතුව තමයි පැනගත යුතු තැන පැන්නේ නැහැ. ශක්තිය තියෙන කාලේ පැනගත්තේ නැහැ. එයට අනුගත වෙවි හිටියා. අපේ මිනිසුන්ටත් ගොඩක් වෙලාවල් වලදී වෙන්නේ ඕක. තරුණ කාලේ සමහර උදවිය තරුණ ජීවිතය තරුණයෝ කරන වැඩ ගැන කල්පනා කරමින් තරුණයා මේ විදියට ඉන්න ඕන කියලා කල්පනා කරමින් අනිකුත් සමහර තරුණයන් යන නොමග සමාජයේ යන්න උත්සාහ කරනවා. කොල්ලෙක් නම් මේ දේ කරන්න ඕන, කෙල්ලෙක් නම් මේ දේ කරන්න ඕන. ඒ විදියට මේ සමාජයේ සමහරක් විට වැරදි කියලා සම්මත කරපු දේවල් වල තරුණයෝ යෙදෙනවා. ඒවාට අනුගත වෙවි, ඒවාට කැපකිරීම සිද්ධ කර කර ඉන්න තරුණයා වයෝ වෘද්ධ වෙනකොට සමහරක් විට ඒවයි මිදිලා ධර්ම මාර්ගයට යොමු වෙන්න උවමනා වෙනවා. හැබැයි එතකොට මේ ධර්ම දේශනා ඇහෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණ කෙනෙක්. මේ බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුව හම්බෙලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා එදා බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නය අද අපේ සමාජයේ මිනිස්සු සමහරක් විට අපෙනුත් අහනවා. මතක තියාගන්න පින්වත්නි, අද සමාජයේ යම්කිසි කෙනෙකුට බුදුදහම පිළිබඳව ප්‍රශ්නයක් නැගුණා නම්, යම්කිසි සැකයක් ඇති වුණා නම්, ඒ වගේම යම්කිසි වාදයට ගත හැකි යම්කිසි ප්‍රශ්නයක් නැගුණා නම්, ඒ හැම ප්‍රශ්නයක්ම පළවෙනියටම අහපු කෙනා බවට ඔබපත් වෙන්නේ නැහැ. මොකද හේතුව එදා බුදුරජාණන් වහන්සේගෙන් ඔය අහන්න තියෙන ප්‍රශ්න සියල්ලම අහලා අවසන්. එදා බුදුරජාණන් වහන්සේ ගමකට වැඩම කරනවා කියලා ආරංචි වෙනකොට බ්‍රාහ්මණ පඬිතුයෝ,
शास्त्रीय पंडितयो गृहपति पंडितयो श्रमण पंडितयो मे ओक्कोम एक एक तेंगवल एकट एकतु वेनवा एकतु वेला ए अय साकच्छा करनवा श्रमण भवत् गौतमयन अपे गमट एनवालु अपे गमट एविल्ला तमई श्रमण भवत् गौतमयन वरद्द गन्ने अभी यंग श्रमण भवत् गौतमयन समग वाद करन अभी मेहिम प्रश्न अहमु मे विधियट प्रश्न अहनकोट श्रमण भवत् गौतमयन मेन्न मे विधियट उत्तर देई एहेम अहुवोत् मेहिम कियमु मेहिम प्रश्नयक् अहुवोत् मेकट नम उत्तर दी गन्न बेरी वेई एतुलिन अपट पुलुवन् वादेन दिनन्न ओन्न ओय वगे बुदुहामुदुरु अमारुवे दान्न ओन कियला हितपु බුදුදහම බොරුයි කියලා පෙන්වන්න උවමනාව තිබුණු විවිධ විවිධ අන්‍ය තීර්ථක උදවිය බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්න අහලා අවසන්. අද කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් බුදුදහම සම්බන්ධයෙන් ඒ හැම ප්‍රශ්නයක්ම වගේ එදා බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා ඒ නිසා ඒ හැම එකකටම උත්තර තියෙනවා මේ බුදුදහම කියලා කියන්නේ උත්තරීතර දර්ශනයක් දහමක් අද කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරය එදා දීලා තියෙනවා අද නෙවෙයි ඒ ප්‍රශ්නේ මුල එදාම ඒ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා ඒ නිසා එදා බුදුහාමුදුරෝ දීපු උත්තර ටික අදටත් ගැලපෙනවා දැන් බලන්න මේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරෝ මුණ ගැහිලා බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නය මොකක්ද අහන ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඔබ වහන්සේට පැවිද්දෝ ඉන්නවා ඒ වගේම ඔබ වහන්සේට අනුගාමික ගිහි පිරිසකුත් ඉන්නවා ඒ වගේම තමයි බුදුහාමුදුරුවනේ තවත් ශාස්ත්‍රූන් වහන්සේලා මේ දඹදිව ඉන්නෝ පූර්ණ කස්සප අජිත කේස කම්බල පගුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨ නාත පුත්ත මේ වගේ ශාස්ත්‍රූවරුත් ඉන්නවා ඒ අයටත් බුදුහාමුදුරුවනේ පැවිද්දෝ ඉන්නවා ඒ අයටත් අනුගාමික ගිහි පිරිසක් ඉන්නවා එතකොට पूर्ण कस्सप अजित केस कंबल पगुद कच्चायन निगंटनाथ पुत्त वगे ए अयत शास्त्रुवरु तमय ए अय लंगत हिटिये पविद्दो तमय अद सामान्य पविद्दे कियनकोट एतन्न मतक्केन्ने बौद्ध भिक्षुवने हबै पविद्दा कियला कियनकोट एदा निगंटनाथ पुत्त लंग हिटपोयत पविद्दो कियन कोटसट अयिति संघ कियन कोटसट नेवे पविद्दो එතකොට පගුද කච්චායන සංජය බෙලට්ටි පුත්ත ඒ වගේ අය ගාව හිටපු අයත් පැවිද්දෝ ඒ ඔක්කොටම පැවිද්දෝ කියන පොදු වචනෙන් තමයි ආමන්ත්‍රණය කළේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගේ විමසනවා බුදුහාමුදුරුවනේ ඔය ෂඩ් ශාස්ත්‍රූවරු ධර්මාවබෝධය ලැබුවා කියලා කියනවා දැන් ඔය ෂඩ් ශාස්ත්‍රූවරු රහත් වුණා කියලා කියපු අය ඒ අය හොයාගත් දහම හරියටම හරි දහමක් කියලා විශ්වාස කරපු අය. එතකොට ඒ ෂඩ් ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙච්ච පැවිද්දොත් ඒ දහම තමයි නිවැරදි කියලා විශ්වාස කරපු අය. ඒ තැන්වල පැවිදි වෙච්ච පැවිද්දොත් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුනේ ගිහි ජීවිතේ කටුකයි පීඩාකාරී මේන් මිදලා සුවයක් ලබා ගන්න ඕන ඒ සුවය පූර්ණ කස්සපයන් ළඟ තියෙනවා. अजित केश कंबल लंगतीयनो पगुद कच्चायन लंगतीयनो संजय बिल्लट्टी पुत्त लंगतीयनो निगंटनाथ पुत्त लंगतीयनो अपि ए शास्त्रुवरु सरण गिहिल्ला अपि सनसेनवा कियन हंगीमेन तमै ए अयत ए शास्त्रुवरु लंग पैविदि वेला तियेने इतिम विमसनवा पिंगल कोच्च ब्राह्मण तुमा बुदुहामुदुरुवने ओय षड् शास्त्रुवरु ධර්මාවබෝධය සැබවින්ම ලබලා ධර්මාවබෝධය ලැබුවා කියලා කියනවද
එහෙම නැත්තම් බුදුහාමුදුරුවනේ ෂඩ්ශාස්ත්‍රූවරු ධර්මාවබෝධය ලබන් නැතුව ලැබුවා කියලා කියනවද? එහෙම නැත්තම් ඒ අය අතරේ ශාස්ත්‍රූවරු කිහිප නමක් ධර්මාවබෝධය ලබලද? එතකොට ධර්මාවබෝධය ලබලා ඉන්නේ කවුද? ලබලා නැත්තේ කවුද? අන්න ඒ විදිහට මේ ශාස්ත්‍රූවරු පිළිබඳව විමසීමක් පිංගලකොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. දැන් අදත් අපේ සමාජයේ මිනිස්සු ඔය වගේ ප්‍රශ්න අහනවානේ. මම ඒකයි කිව්වේ අද මිනිස්සු අහන ප්‍රශ්න එදා අහලා තියෙනවා. අද අපෙන් මිනිස්සු අහනවා හාමුදුරුවනේ අර හාමුදුරුව බුදු වෙලා කියනවා. අර තව හාමුදුරු නමක් රහත් වුණා කියනවා. තවත් ගිහි උපාසකෙක් සෝවාන් වුණා කියනවා. හාමුදුරුවනේ ඇත්තටම ඒ අය ඒ ඒ තත්ත්වවලට පත් වෙලා පත් වුණා කියනවද? පත් නොවි පත් වුණා කියලා කියනවද? නැත්නම් ඒ අයගේ මේ මේ අය පත් වෙලාද? පත් වෙච්ච අය කවුද? නැත්නම් නොලබපු අය කවුද? ওই විදිහට අදත් අපේ මිනිස්සු ප්‍රශ්න අහනවා. ඔන්න ඔය ප්‍රශ්නයට එදා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා අහපු ප්‍රශ්නයට බුදුහාමුදුරු උත්තර දුන්නා. මොකද්ද බුදුහාමුදුරු දීපු උත්තරය? මේක බොහොම වැදගත්. බුදුරජාණන් වහන්සේ පිංගලකොච්ච බ්‍රාහ්මණතුමා අමතල කියනවා, බ්‍රාහ්මණතුමනි ඔය අහපු ප්‍රශ්නේ ඔහොමම පැත්තකින් තියන්න. ඒ අහපු ප්‍රශ්නේ එහෙමම පැත්තකින් තියන්න කිව්වා. පැත්තකින් තියන්න කියලා පිංගලකොච්ච බ්‍රාහ්මණතුමාගේ මනස බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙසට ගෙනිච්චා. ඒ ප්‍රශ්නේ පැත්තකින් තියන්න කිව්වේ මගහැරලා යන්න නෙවෙයි, ඒ උපමාව භාවිතා කරනකොට ප්‍රශ්නෙට උත්තරේ එන නිසා. බුදුරජාණන් වහන්සේ පිංගලකොච්ච බ්‍රාහ්මණතුමාට පැහැදිලි කරලා දෙනවා, බ්‍රාහ්මණතුමනි මෙන්න මේ කතාව අහගෙන ඉන්න. මොකද්ද කතාව? යම් කිසි පුද්ගලයෙකුට ඕන වෙනවා එක්තරා ගසක අරටුවක්. මොකක් හරි අවශ්‍යතාවයකට ගහක අරටුවක් ඕන වෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් අපිටත් විවිධ අවස්ථාවලදී ওই ගස්වල පොතු, ගෙඩි, අතුදලු ඕන වෙන වෙලාවල් තියෙනවනේ. සමහරකට අසනීප තත්ත්වයන් නිසා වෙද මහත්තයෙක් ළඟට ගියාම වෙද මහත්තයා කියනවා, මෙන්න මේ අහවල් ගහේ අරටුව ගන්න, මේ බෙහෙත හදාගන්න. දැන් අපි මොකද කරන්නේ? යනවා මේ ගහ ළඟට. ගහ ළඟට යන්නේ ඇයි? මගේ බෙහෙතට මේ ගහේ අරටුව ඕන. දැන් මම තනියෙන් මේ ගහ ළඟට ගිහිල්ලා ගහේ අරටුව හොයනවා. දැන් අපි හිතමු මම මේ ගහේ කොටස් පටලවගෙන නම් ඉගෙනගෙන තියෙන්නේ. අතුදලු පිළිබඳව අපි ඉගෙන ගන්නවා පොත්ත කියලා. පොත්ත අපි ඉගෙන ගන්නවා අරටුව කියලා. අරටුව අපි ඉගෙන ගන්නවා අතුදලු කියලා. ඒ විදිහට පටලවගෙන නම් ඉගෙනගෙන තියෙන්නේ. අරටුව ඕන කියලා ගහ ළඟට යන මම අරටුව කියලා ඉගෙනගත්ත පොත්ත ගලවගෙන යනවා. දැන් බුදුහාමුදුරුවෝ පිංගලකොච්ච බ්‍රාහ්මණතුමාට කියන්නේ ඒකයි. යම්කිසි පුරුෂයෙක් එනවා ගහක් ළඟට, මේ මිනිස්සයාට ඕන වෙන්නේ ගහේ අරටුව. හැබැයි මේ කෙනා ගහේ අරටුව කියලා ඉගෙනගත්තේ අතුදලු. එහෙම නැත්තම් පොත්තට. දැන් අරටුව අරගෙන එන්න කියලා කියපු මේ මිනිස්සයා පොත්ත ගලවගෙන යනවා. පොත්ත ගලවගෙන යන්නේ මොකක් අරගෙන යනවා කියලා හිතාගෙනද? අරටුව අරගෙන යනවා කියලා හිතාගෙන. අරටුව තමයි මම මේ අරන් යන්නේ කියලා හිතාගෙන තමයි අරන් යන්නේ. මේ මිනිස්සයා පොත්ත අරගෙන යනකොට අරටුව කියලා හිතාගෙන සැබවින්ම මේ ගහේ අරටුව හඳුනගත්ත කෙනෙක් දැක්කොත් මොකද හිතන්නේ? ඒකේ නා හිතනවා මේ මිනිස්සයාට ඕනකම තියෙන්නේ, මේ මිනිස්සයාට ප්‍රයෝජනෙ පිණිස පවතින්නේ අරටුව.
හැබැයි මේ මිනිස්සයා උස්සන් යන්නේ පොත්ත අරටුව ඕන කෙනා පොත්ත අරන් ගියා කියලා කවදාකවත් අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න හම්බෙන්නේ නැහැ බෙහෙතට ඕන කිව්වේ ගහේ අරටුව අරටුව කියලා හිතලා පොත්ත අරන් යන මිනිස්සුන්ට පොත්ත දැම්ම කියලා අරටුවෙන් එන ගුණය ගන්න හම්බෙන්නේ නැහැ පොත්ත නම් පොත්තෝන මුල් නම් මුල්ලෝන අතු නම් අතුෝන කොළ නම් කොළෝන ගෙඩි නම් ගෙඩියෝන ඒ අදාළ කොටස ඕන නම් ඒ කොටස ගන්න නම් ඒ කොටස ගැන හරියට දැනගෙන ඉන්න ඕන එහෙම නැති වුණොත් ගන්න බෑ හැබැයි අරගෙන යන්න ඉඩ තියෙනවා මම මේ ගෙනියන්නේ අරටුව තමයි ඇයි ඉගෙනගෙන තියෙන්නේ අරටුව කියලා වෙන එකක් ගැනනේ අන්න ඒ වගේ අරටුව කියලා හිතලා වෙන වෙන ඒවා අරන් යන අය ඉන්නෝ. තද සමාජෙත් එහෙමයි. අපිට ඕන විදියකට මේවා හදන්න පුළුවන්. දැන් අපි හිතමු මම මේ කාරණාව තේරුම් කරන්නට අවශ්‍ය නිසා මේ කතාව කියන්නේ මම පිරිසක් තෝරගන්නවා කවමදාකවත් බණ අහපු නැති. කවමදාකවත් බණ අහපු නැති පිරිසක් තෝරගෙන එළියට යන්නත් ඉඩ නොදී වෙන කිසිම දේශකයෙක්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඉඩ නොදී මං ඒ අයට මාර්ගඵල ලබන හැටි උගන්වනවා. හැබැයි මං උගන්වන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? මං කියනවා මෙතන ඉඳලා එක දිගට කරණං 10ක් ගැහුවොත් සෝවාන්. කරණං 20ක් ගැහුවොත් සකෘදාගාමි. කරණං 30ක් ගැහුවොත් අනාගාමි. කරණං 40ක් ගැහුවොත් රහත් කියලා. දැන් මං මොකද කරන්නේ උගන්වනවා. කාගෙවත් බණ අහන්න දෙන්නේ නැහැ. ඒ අය බණ අහලත් නැහැ. මං අර විදියට උගන්වනවා. එතකොට මේ අය මොකද කරන්නේ මේ අය කරණම් ගහන්න පටන් ගන්නවා කරණම් ගහන්න පටන්ගෙන 10ක් ගහනවා සෝවාන් 20ක් ගහනවා සකෘදාගාමි 30ක් ගහනවා අනාගාමි 40ක් ගහනවා රහත් ඊට පස්සේ මං කියනවා ආ එහෙනම් කරණම් 40ක් ගැව්වා ඔබ දැන් රහත් දැන් ඊට පස්සේ මේ මිනිස්සෙව එළියට දානවා එලියට දැම්මෙන් පස්සේ මේ මිනිස්සයා මොකක් කී කියා යනවාද මේ මිනිස්සයා මම රහත් වුණා මම රහත් වෙලා ඉන්නේ මම රහත් රහතන් වහන්සේ නමක් කී කියා යනවා හැබැයි කවුරු හරි ඇහුවොත් ඔබ කොහොමද රහත් වුනේ එතකොට දෙන උත්තරේ මොකක්ද මම කරණං 40ක් ගැහුවා ඒ කරණං 40 ගහපු නිසා මං රහත් ඇයි එහෙම උත්තරයක් දෙන්නේ මං ඉගෙනුවේ එහෙමයි අන්න ඒ විදියට යථාර්ථය නැතුව වෙන වෙන විදියට ඉගෙන ගත්ත අයත් අපේ සමාජය ඕන තරම් ඉන්න මං ඔය අදහස ඔය උපමාව ගත්තේ හිනස්සන්න නෙවෙයි ඒ විදියේ කටයුතු අපේ රටේ සිදු වෙනවා ඒ තරමටම භයානක තත්වයක් උද්ගත වෙලා තියෙනවා සෝවාන් ඵලයට පත්වීම සකෘදාගාමි අනාගාමි රහත් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම ඒ වගේ මට්ටමකට ලක් කරපු තැන් අපට හමු වෙනවා පෞගිය කාලවල වලදී සහතික පත්‍ර බෙදලා තිබුණා දැන් ඒ අය රහත් වුණා කියලා හිතනවා රහත් වුණා කියලා කී කියා යනවා හැබැයි අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන්නේ කවුරු හරි කිව්වොත් ඔහෙ ඔය අරන් යන්නේ අරටුව නෙවෙයි පොත්ත කියලා මේ මිනිස්සයා පොත්ත අරන් යන ගමන් කියනවා නෑ නෑ මම මේ අරන් යන්නේ අරටුව අන්න ඒ වගේ එක එක්කෙනා එක එක විදියට රාත් උනා බුදු උනා මාර්ගඵල ලැබුවා කියලා කියනවෙන්න පුළුවන් හැබැයි එය
සැබවින්ම ලැබපු දෙයක්ද කියන එක පිළිබඳව අපි කල්පනා කරන්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිංගලකොච්ච බ්‍රාහ්මණතුමා අමතල ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණතුමනි මේ බ්‍රහ්මචර්යාවේ ඉහළම ප්‍රතිඵලය යම් කිසි කෙනෙක් ගිහිගෙය අතහැරලා පැවිදි ජීවිතයකට පත්වෙනවා නම් මේ පැවිද්දේ කෙලවර බ්‍රහ්මචර්යාවේ අවසන් ප්‍රතිඵලය බලාපොරොත්තු විය යුතු ප්‍රතිඵලය තමයි කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වීම. ඒක තමයි අරටුව. ඒක තමයි හරය. මේ බ්‍රහ්මචර්යාවේ අවසාන ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? තණ්හාව දුරින්ම දුරු කරලා නිවන සලසා ගැනීම. බුදුරජාණන් වහන්සේ පිංගලකොච්ච බ්‍රාහ්මණතුමා අමතල ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණතුමනි මේ සමාජයේ පැවිද්දෝ ඉන්නවා. එතනදි හොඳට මතක තියාගන්න, පැවිද්දෝ කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ බෞද්ධ භික්ෂුව ගැනම පමණක් නෙවෙයි. බෞද්ධ භික්ෂුවත් අයිති. ෂඩ්ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙච්ච ඇත්තොත් මේ පැවිද්දෝ කියන වචනෙට යටත් කරලා තමයි මේ සූත්‍රෙදි විග්‍රහ කරන්නේ. එතකොට පූර්ණ කස්සප ළඟ පැවිදි වෙච්ච අය, ඒ අයත් ගිහි ජීවිතය අතහැරලා තමයි පැවිදි වුනේ. ගිහි ජීවිතේ කටුකයි, පූර්ණ කස්සපයන් ළඟ සැනසෙන මඟ තියෙනවා, මං එතනට යනවා කියලා ගිහිගේ අතහැරලා එතනට ගියා. ගිහිගේ කටුකයි, අජිත කේස කම්බල ශාස්ත්‍රූවරයා ළඟ තමයි සැනසෙන මඟ තියෙන්නේ, මං එතනට යනවා කියලා එතන පැවිදි වුණා. ඒ විදිහට ඒ ශාස්ත්‍රූවරු ළඟ ගිහිගේ අත්හැරලා පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච හැමෝම පැවිදි වුණේ සත්‍ය සොයා යන්න, සැනසීම ලබන්න, වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා තමයි ඒ ෂඩ් ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙලා හිටපු අයත් ඒ ඒ තැන්වලින් ඉවත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උපසම්පදා වෙලා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච සිද්ධිත් ඕන තරම් ශාසන ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරනකොට අපට හමු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, පිංගලකොච්ච බ්‍රාහ්මණතුමනි මේ පැවිද්දන් අතරේ පැවිද්දෝ, එතකොට එතනදී නැවත අවධාරණය කරන පැවිද්දෝ කිව්වම බෞද්ධ භික්ෂුව විතරක් නෙවෙයි, අනිකුත් අයත් අයිති. අද ගත්තාම අද අනිකුත් ආගමික පූජකතුමන්ලත් මේකට අයිති. ඒ අයත් ඒ තත්ත්වවලට පත් වෙලා තියෙන ගිහි ජීවිතයේ කටුකයි, දෙවියන් වහන්සේ ළඟට යා යුතුයි, එතන තමයි සැනසීම තියෙන්නේ, සුවය තියෙන්නේ කියලා විශ්වාසයක් තියෙන නිසා. එතකොට මේ පැවිද්දෝ පැවිද්ද නිසා, මේ බ්‍රහ්මචර්යාව නිසා සමාජයේ විසින් ලබා දෙන ලාභ සත්කාර ප්‍රශංසා කීර්ති භුක්ති විඳිනවා. දැන් සාමාන්‍ය පැවිද්දෙකුට ලාභ කීර්ති ප්‍රශංසා මේවා ලැබෙනවා. සාමාන්‍ය මිනිසුන්ට වඩා ඒවායේ ලැබීම තියෙනවා පැවිද්දන්ට. මොකද හේතුව ඒ ඒ අනුගාමිකයන් විසින් ඒ ඒ පැවිද්දන්ට එදා ඉඳලා සැලකුවා. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. කවුරු කොහොම කෑ ගැව්වත්, කවුරු කොහොම විරුද්ධ වුණත් ඒක එහෙම්මම තමයි. දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැටියට අපට සදැහැති දායක දායිකාවෝ බෞද්ධත්ව උපස්ථාන සිද්ධ කරනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ති කියන සිව්පසෙන් උපස්ථාන සිද්ධ කරනවා. විහෙර විහාරස්ථාන සකස් කරලා පූජ කරනවා. අඩුපාඩු මොනවද කියලා හොයලා බලලා ඒ සියල්ලම සම්පූර්ණ කරනවා. ගිහි සමාජය තුළ ගිහි අය ජීවත් වෙනවට වඩා සුවසේ ජීවත් වීමේ හැකියාවක් පැවිද්දන්ට ලැබිලා තියෙනවා. ඒක ඇත්තයි. සමහර මිනිස්සුන්ට හිතන්න බැරි විදියට සමහර සදැහැති දායක දායකාවෝ සම්බුද්ධ ශාසනයට, මහසඟ රුවනට, භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. කෝටි ගණන් වියදම් කරලා සංඝාවාස, සේනාසන සකස් කරලා දෙනවා. යාන වාහන පූජ කරනවා. ඒ වගේ ලාභ, කීර්ති, ප්‍රශංසා ලැබෙනවා.
බෞද්ධ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි කතෝලික පූජකතුමන්ලට කතෝලික ජනතාව සලකනවා කතෝලික සාමාන්‍ය මිනිසුන්ට වඩා පූජකතුමන්ලට ලැබෙනවා වැඩි මුස්ලිම් මෞලවිතුමන්ලට මුස්ලිම් සමාජයේ සලකනවා විශේෂ කරලා හින්දු පූජකයන්ට හින්දු සමාජය තුල සැලකීම ලැබෙනවා ඒක පොදුයි සාමාන්‍ය දෙයක් බෞද්ධ භික්ෂුවට විතරක් නෙවෙයි ඒ ලැබීම ඒ ලාභ කීර්ති ප්‍රශංසා ප්‍රයෝජන ඒව ලැබෙනවා එදත් ලැබුණා අදත් ලැබුණා හෙටත් ලැබෙනවා ඒක නවත්තන්න බෑ මොකද හේතුව දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපට මිනිස්සු සිව්පස්සෙන් උපස්ථාන කරන්නේ ඔවුන්ට සැනසීමක් අපෙන් ලැබෙන නිසා ධර්මයේ ආශ්වාදය යා යුතු මග නොයා යුතු මග පිළිබඳව කරුණුකාරණ ඔවුන්ගේ ආගමික කටයුතු ඉටු කර දීම ඒ වගේ සැනසීමක් ලැබෙන නිසා තමයි ඒ ඇත්තෝ තුන්රුවනට අපුපස්ථාන සිද්ධ කරන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහර පැවිද්දෝ එතකොට පූර්ණ කස්සපයන් ළඟ පැවිදි වෙච්ච පැවිද්දොත් අයිති අජිත කේස කම්බල ශාස්ත්‍රූතුමා ළඟ පැවිදි වෙච්ච අයත් අයිති ඒ වගේ ගත්තාම මේ පැවිද්දෝ පිළිබඳව කල්පනා කරනකොට සමහර පැවිද්දෝ මේ පැවිද්ද නිසා මේ බ්‍රහ්මචර්යාව නිසා තමන්ට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය ලැබෙනකොට කල්පනා කරනවලු මේ බ්‍රහ්මචර්යාවෙන් ලබන්න තියෙන ඉහළම ලාභය තමයි මම මේ භුක්ති විඳින්නේ මෙතනින් එහා මම මොනව ලබන්නද ලැබෙන්න තියෙන දේවල් මට ඔක්කොම ලැබිලා තියෙන්නේ මෙතනින් එහාට ලබා ගන්න දෙයක් නැහැ බ්‍රහ්මචර්යාවෙන් ලබන්න තියෙන ඉහළම ලාභය මම මේ ලැබුවා කියලා ලාභ කීර්ති ප්‍රශංසා ඉදිරියේදී නවතින්න තීරණය කරනවා ඒ සමහර අය එහෙමයි දැන් භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා නම් මිනිස්සු යාන වාහන පූජ කරනවා විහෙර විහාරස්ථාන හොඳට සකස් කරලා හදලා පූජ කරනවා හොඳට පන්සල හැදිලා තියෙනවා සැප තියෙනවා වාහන තියෙනවා දානේ අඩුවක් නැහැ සිව්පසෙන් හොඳටම උපස්ථාන කරනවා මිනිස්සු ඒ ඔක්කොම ලාභ කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය ලැබෙනකොට ඒ භික්ෂුව හිතනවා නම් ඒ පැවිද්ද හිතනවා නම් මේ පැවිද්දෙන් මට ආයේ ගන්න දෙයක් නැහැ මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ මට ආයේ මොනව හොයන්නද මොනව ගන්නද මම සම්පූර්ණයි කියලා හිතුවොතින් බ්‍රහ්මචර්යාවෙන් ලබා ගන්න තියෙන ඉහළම ලාභය මම මේ භුක්ති විඳිනවා කියලා හිතුවොතින් අන්න ඒ පැවිද්දා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක් කියලා පෙන්නනවා කවුරු හරි සම්බුද්ධ ශාසනේ පැවිදි වෙලා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා භුක්ති විඳිමින් ඒ තුල රැඳිලා ඉන්නවා නම් මේ මට ලැබෙන්න තියෙන ඉහළම දේ තමයි මේ ලැබිලා තියෙන්නේ මිට හැම මම මොනව හොයන්නද කියලා හිතනවා නම් ඒවා තුලම රැඳෙමින් ඒවා නොලැබෙන අයට අවමන් කරනවා නම් ඒ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ මත් වෙනවා නම් එතනින් එහාට පියවර තබන්න උනන්දුවක් උත්සාහයක් ඇති කරගන්නේ නැත්නම් ඒ පැවිද්දා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක් සමහර අය ඉන්නව එහෙම සල්ලි තිබ්බහම ඔක්කොම හරියි කියලා හිතනවා බලය තිබුණාම ඔක්කොම හරියි කියලා හිතනවා තනතුරක් හම්බුණා මේ තනතුර ආව නම් මට මේ ඔක්කොම හරියි කියලා හිතනවා ඒ තනතුරෙන් මාර්ගඵල තීරණය කරන්නේ නැහැ කවුරු හරි පැවිද්දෙක් හිතනවා නම් මම මේ තනතුරටපත් වුණා තව මොනවා මන් ලබන්න දිහලටම ආවා කියලා හිතනවා නම් ඒ පැවිද්දා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන්නේ ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පිංගලකොච්ච බ්‍රාහ්මණතුමාට සමහර පැවිද්දෝ ඉන්නවා බ්‍රහ්මචර්යාව නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ රැඳෙන්නේ නැතුව කල්පනා කරනවා මේ ලැබෙන දේවල් බ්‍රහ්මචර්යාව නිසා ලැබෙන දේවල් හැබැයි මේ ලැබෙන දේවල් අවසාන ලාභය නෙවෙයි මෙතනින් ඉවර නැහැ මේකෙන් සියල්ල සම්පූර්ණ නැහැ මම මේ බ්‍රහ්මචර්යාවේ උපරිමයට ආපු කෙනෙක් නෙවෙයි පන්සලත් හොඳට හදලා තියෙන්නේ වාහනක් තියෙනවා
සැප සම්පත් තියෙනවා ඒව තිබ්බ කියලා මම භ්‍රමචර්යාවේ ඉහළ ප්‍රතිඵලයක් භුක්ති විඳින්නේ නැහැ. මම මෙතනින් එහාට යා යුතුයි. ඔන්න එක පැවිද්දෙන් මොකද කරන්නේ? ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පසු කරගෙන ඊළඟට යනවා සිල්වන්තකමට. උන්වහන්සේ කල්පනා කරනවා මම සිල්වත් වෙන්න ඕන. ඊළඟට සීලය ආරක්ෂා කරනවා. සාමනීර සීලය නම් භික්ෂුවක් නම් සාමනීර සීලය, උපසම්පදා භික්ෂුවක් නම් උපසම්පදා සීලය. ඒ ඒ ශාස්ත්‍රවරු ළඟ සීලයක් කියලා එකක් උගන්වලා තියෙනවා නම් ඒ සීලය ආරක්ෂා කරන තැනට එනවා. ඊළඟට සිල්වත් ජීවිත ගත කරනවා. සුළු වරදෙත් බය දකිමින් ඒක විය යුතු දෙයක්. බොහොම සිල්වන්තව තමන්ගේ ජීවිතය ගත කරනවා. දුස්සීලකම් කරන්නේ නැහැ. අන්නේ පැවිද්දා ඊළඟට කල්පනා කරනවා නම් මෙන්න මෙහෙම කොහොමද මම ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ නැවතුනේ නැහැ. මම ඉදිරියට පියවර තැබුවා. මම දැන් සිල්වත්. මම දුස්සීල නැහැ. මම හොඳට සීලය ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ භ්‍රමචර්යාවෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභයයි මම මේ ලබන්නේ. තව වෙන මොනවා ලබන්නද මම සිල්වන්ත කෙනෙක් කියලා හිතනවා නම් ඒ පැවිද්දා සිල්වන්ත වෙලා එතනින් නවතිනවා නම් එතනින් එහාට භ්‍රමචර්යාවේ කරන්න දෙයක් නැහැ කියලා හිතනවා නම් ඒ සිල්වන්තකමේ රැඳිලා දුස්සීල අයට අවමන් කර කර අත්තුක්කංසන පරවම්බනේ තමන් උසස් කරලා අනිත්‍ය හෙලා දකිමින් ඒ සිල්වන්තකමම මාන්‍ය බවට පරිවර්තනය කරගෙන සීල මදයෙන් මත් වෙලා කටයුතු කරනවා නම් සිල්වත් වීමෙන් සියල්ල සම්පූර්ණයි කියලා හිතනවා නම් භ්‍රමචර්යාවෙන් ලබන්න තියෙන ඉහළම ලාභයයි මම මේ භුක්ති විඳින්නේ කියලා හිතනවා නම් ඒ භික්ෂුවත් ඒ පැවිද්දත් අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක්. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ න සීල සම්පදානි සංසං. මේ භ්‍රමචර්යාවේ අවසාන ප්‍රතිඵලය සිල්වන්ත වීම පමණක් නෙවෙයි. සිල්වත් වෙන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. සිල්වත් විය යුතුයි. හැබැයි ඒක ඉවර නෑ. එතනින් අවසන් නෑ. එතනින් සියල්ල සම්පූර්ණ නෑ. සම්පූර්ණයි කියලා හිතනවා නම් ඒ පැවිද්දා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට මතක් කරනවා බ්‍රාහ්මණතුමනි සමහර පැවිද්දෝ භ්‍රමචර්යාව නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා භුක්ති විඳිනවා. හැබැයි එය උපරිම ලාභයයි භ්‍රමචර්යාවේ අවසානයයි කියලා හිතන්නේ. එතනින් එහාට සිල්වන්ත වෙනවා. සිල්වන්ත ජීවිත ගත කරන ඒ පැවිද්දා මේ භ්‍රමචර්යාවේ අවසාන ප්‍රතිඵලය සිල්වත් වීම නෙවෙයි. එතනිනුත් එහාට මා යා යුතුයි. දැන් මං සිල්වත්. සිල්වත් වෙච්ච මම තව පියවරක් ලැබිය යුතුයි. අන්න ඒ පියවර හැටියට සමාධිය ප්‍රගුණ කරනවා. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒ සමාධිය පෝෂණය කරනවා. සමාධිය පෝෂණය කරනකොට බොහෝ වෙලාවක් හිත එක අරමුණක පවත්වා ගන්නට පුළුවන් වෙනකොට කුසල අරමුණක සිත පිහිටුවාගෙන වාසය කරන්න පුළුවන්කම ලැබෙනකොට අන්න එතනදී ඒ පැවිද්දා හිතනවා මේ භ්‍රමචර්යාවේ ඉහළම ලාභයයි මම මේ භුක්ති විඳින්නේ. අනිත් අයට වගේ නෙවෙයි මට හිත එක අරමුණක පවත්වා ගන්නට පුළුවන්. මගේ හිතේ සමාධිය ප්‍රගුණ වෙලා තියෙන්නේ. සමාධිය මා තුල තිබෙනවා. මෙතනින් එහාට තව මොනවා ලබන්නද? භ්‍රමචර්යාවේ ඉහළම ලාභයයි මේ මම භුක්ති විඳින්නේ කියලා සමාධිය ඇති කරගෙන එතනින් නවතිනවා නම් සියල්ල අවසන් කියලා ඒ පැවිද්දත් අරටුව කියලා හිතලා වෙන එකක් අරන් ගියපු කෙනෙක්. න සමාධි සම්පදානි සංසං. මේ භ්‍රමචර්යාව සමාධියෙන් නවතින්නේ නැහැ. සමාධිය ඇති කරගෙන එතනින් එහා යන්න ඕන. සමහරු සමාධිය ඇති කරගත්තාම භාවනාව ප්‍රගුණ කරලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම සියල්ල සම්පූර්ණයි කියලා හිතනවා.
ඊළඟට ඒ සමාධිය ගැනම හිතලා මාන්නේ ඇති කර ගන්නවා අනිත් අයට එකඟ කර ගන්න බැරි හිතක් මං එකඟ කරගත් අනිත් අයට වඩා මම උඩින් ඉන්නේ අන්න එහෙම හිතපු ගමම්ම මාන්නේ ආපු ගමම්ම හිටපු තැනිනුත් පල්ලෙහාට වැටෙනවා ඊළඟට බුදුහාමුදුරුව පෙන්වන පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට බ්‍රාහ්මණතුමනි තවත් පැවිද්දෙක් ඉන්නවා ඒ පැවිද්දා බ්‍රහ්මචර්යාව නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ නොනැවති සිල්වන්ත වෙනවා සිල්වන්ත වෙලා ඒනුත් නොනැවති සමාධිය ඇති කරගන්නවා සමාධිය ඇති කරගෙන ඒනුත් නොනැවති ඥාන දර්ශනයට යනවා ඒ කියන්නේ පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti ලබන මට්ටමට හිත දියුණු කරනවා පංච අභිඤ්ඤා කියලා කියන්නේ ඉද්ධිවිද दिव्य चक्कु दिव्य सोत परचित्त विज्ञानन पुब्बे निवासानुस्मृति यन ए ज्ञानयन अत्पत् करगन्न पंच अभिज्ञा अष्ट समापत्ति रूपावचर ध्यान हतर अरूपावचर ध्यान हतर ए अष्ट समापत्ति लबनो ए पविद्ध पंच अभिज्ञा अष्ट समापत्ति लबनो कोट अन्न हितनवा मे ब्रह्मचर्यावे इहलम लाभय मम मे भुक्ति विंदिन्ने मेतनिन एहाट मट ब्रह्मचर्यावेन गन्न देयक् नै ए सियल्लम संपूर्णयि ओन्न पैविद्देक् हितनो बुदुहामुदुरु पेन्नवा ब्राह्मणतुमनि पंच अभिज्ञा अष्ट समापत्ति लबपु पैविद्देक् हितनवा नन् ब्रह्मचर्यावेन लबन्न तियेन इहलम लाभय लबुवा कियला ඒ පැවිද්දත් අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක්. ඒකේන තමාරු වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti ලැබුවත් මේ බ්‍රහ්මචර්යාවේ ඉහළම ප්‍රතිඵලය නෙවෙයි ඒක. එතනින් එහා ගමනක් තිබිය යුතුයි. පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti ලැබුවහම ඉහළටම පත් වුණා කියලා හිතුවොතින් अन्य चिंतनेम तमंट हानिय पिनिस पावतिनो एम वेटुनु केनेक तमाई देवदत्त हामुदुरु देवदत्त हामुदुरु अंट पंच अभिज्ञा अष्ट समापत्ति तिबुना बनाहन ओयात्तु किसिम केनेकुटवत् बन कियन मटवत् नै पंच अभिज्ञा अष्ट समापत्ति एकेन अपिवत् पहु करगेन गियपु केने तमाई देवदत्त हामुदुरु कियन एकेने ब्रह्मचर्याव निशा लभुनु लाभ प्रयोजन कीर्ति प्रशंसा इदिरिये नोनवती सिल्वंत वेच्च सिल्वंत वेला इतनी नोनवती समाधि अति करगत् समाधि अति करगेन इतनी नोनवती पंचाभिज्ञा अष्ट समापत्ति मट्टमट हित दियुनु करगत् केनेक देवदत्त हामुदुरु हबै बिमटम एदगेन वेटुना आनंतर्य पाप कर्म करन महा अकुसलेकटम भरवेच्च चरित्य बावट पत्तुना वेरदुने कोतनद वेरदुने पंच अभिज्ञा अष्ट समापत्ति लबेनकोट देवदत्त हामुदुरु कल्पना कला ब्रह्मचर्यावेन लबन्न तियेन इहलम लाभे मट लबुना दैं मं बुदुन्हा समय बुदुहामुदुरंट करन्न पुलुवन् सियल्लम दैं मटत् करन्न पुलुवन् ए निसा बुदुन्हा मं समय බුදුන් නසාමා බුදු වෙනවා කියලා හිතුවා බලන්නකෝ අරටුව කියලා හිතලා වෙන එකක් අතට ගත්තා අරටුව කියලා හිතලා දැන් බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ටික ඔක්කොම මට කරන්න පුළුවන් මමත් බුදුන් හා සමයි තමන් බුදු වුණා වගේ ඒ නිසා ගෞතම බුදුහාමුදුරෝ නැති කරලා මම බුද්ධත්වයට පත් වෙනවා කියන අඥාන තැන හිටගත්තා හිටගෙන මොකද කළේ ආනන්තර්ය පාප කර්ම කළා බලන්න වැරදිච්ච විදිය උඩටම ගිහිල්ලා වැරදිච්ච කෙනෙක් ඒ නිසා තමයි අති ප්‍රබල අවාසනාවන්තේ කැටියට හඳුන්වන්නේ ඒ තරම් ඉහළට ගිහිල්ලත් බේරෙන්න බැරි වුණා ඇයි හරියට අරටුව හඳුනා නොගැනීම පංච අභිඤ්ඤා ලැබෙනකොට අෂ්ට සමාපatti ලැබෙනකොට හිතුවේ බුදු වුණා කියලා හැබැයි සැබවින්ම බුද්ධත්වයේ නෙවෙයි. ඒ නිසා තමයි වැරදුනේ. ඊළඟට මොකද වුනේ?
අදටත් දුක් විඳින තත්වයටපත් වුණා. ඒ නිසා යම් කිසි පැවිද්දෙක් හිතනවා නම් පංචබිඤ්ඤා අෂ්ට සමාපatti ලැබුණාම මම මේ ඉහළම ලාභයයි භුක්ති විඳින්නේ කියලා ඒ පැවිද්දත් අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක්. බුදුහාමුදුරු දේශනා කරනවා පිංගල කොච්ච බ්‍රාහ්මණ තුමාට බ්‍රාහ්මණ තුමනි තවත් පැවිද්දෙක් ඉන්නවා. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට එතනදී නොනවති සිල්වන්ත වෙනවා. සිල්වත් වෙලා නොනවති සමාධිය ඇති කරගන්නවා. සමාධිය ඇති කරගෙන නොනවති පංචබිඤ්ඤා අෂ්ට සමාපatti ලැබනවා. ඒනොත් නොනවති විදර්ශනා වඩලා තණ්හාව දුරින්ම දුරු කරනවා. තණ්හාව දුරින්ම දුරු කරලා රහත් ඵලයටපත් වෙනවා. අන්නේ රහත් ඵලයටපත් වෙච්ච කෙනා තමයි අරටුව හරියටම ගත්ත කෙනා වෙන්නේ. බ්‍රහ්මචර්යාවෙන් ඉහළම ලාභය ලැබපු කෙනා වෙන්නේ. එතනින් එහා දෙයක් කරන්න නැහැ කියන තැනටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතෙක් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා භුක්ති විඳිමින් එයයි රහත් ඵලය කියලා හිතන අය ඇති. සිල්වන්ත වෙලා සිල්වත් වීම තමයි රහත් වීම කියලා හිතන අය ඇති. සමාධිය ඇති කරගෙන සමාධිය තමයි රහත් ඵලය කියලා කියන අය ඇති. පංචබිඤ්ඤා අෂ්ට සමාපatti ලැබනකොට ඒක තමයි රහත් බව කියලා කියන අය ඇති. හැබැයි අරටුව කියලා වෙන දෙයක් අරන් යන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා හරියටම අරටුව අත්පත් කර ගන්නවා. අපි හරි දේ තේරුම් ගන්න ඕන. ඒ තුලින් තමයි අපට සැනසීම උදා කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒකයි. එතකොට එක එක ශාස්ත්‍රවරු එක එක තැන් අරටු හැටියට දැකලා අරගෙන තියනවා. ඒවා අරටු කියලා කියනවා සැබවින්ම ඒවා අරටු කියලා හිතලා වෙන දේවල් අරන් යාමක් හැටියට බුදුහාමුදුරු පෙන්වනවා. ඒ නිසාද සමාජෙත් සමහර උදවි ඉන්න එක එක විදියට කියන මම රහත් වුණා මම සෝවාන් වුණා කොහොමද සෝවාන් කියලා කියන්නේ කියලා අහුවාම එක එක කතා කියනවා. මං අහවල් හාමුදුරන්ගේ බණක් මුලින්දල අග දක්වා මැහුවා. ඒ අහපු නිසා මං සෝවාන්. සමහරකට මං කරණන් 10ක් ගෙව ගහපු නිසා සෝවාන්. ඒ වගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් කියලා ඒ ගැන තමන් ගත්ත විදියට කියන අය ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් එය නිවැරදි දෘෂ්ටියක් නෙවෙයි. සැබවින්ම අරටු අරගත්ත නෙවෙයි. දැන් ඒ වගේම තමයි ගිහි සමාජයේට මේකේ වැදගත් තැනක් තියෙනවා. අපේ මිනිස්සු බෞද්ධකම ගැනත් එක එක විදියට කියනවා. සමහරු කියන අපිට අහමු වෙලා තියෙනවා. හාමුදුරනේ අපි හොඳ බෞද්ධ ඇව්වොත් කොහොමද හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ? හාමුදුරනේ මම වාර්ෂිකව දානයක් දෙනවා. ඒ මිනිස්සයා වාර්ෂිකව දානයක් දෙන නිසා බෞද්ධයෙක් හැටියට තීරණය කළා. හැබැයි වාර්ෂිකව දානයක් දුන්නු ඵලියට බෞද්ධ වෙන්නේ නැහැ. තව කෙනෙක් කියනවා මම හොඳ බෞද්ධ හාමුදුරනේ. අපි අහනවා ඇයි? කොහොමද එහෙම කියන්නේ? මං කටිනට ආධාරයක් කරනවා හැම අවුරුද්දෙම. එක්කෝ හැම අවුරුද්දෙම මම ශ්‍රී මහබෝධින් වහන්සේ වඳින්න යනවා. එතනින් එහාට පංච දුෂ්චරිත කර කර ඉන්නවා. අර කටයුත්ත කරලා ඒ තමයි බෞද්ධකම කියලා හිතාගෙන ඉන්නයි ඉන්නවා. තවත් සමහර අය හාමුදුරනේ මම හොඳ බෞද්ධ. කොහොමද බෞද්ධ කියලා කියන්නේ? හාමුදුරනේ මගේ පපුවේ ගහලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා පච්චයක්. ඒ පච්චේ නිසා මම බෞද්ධ. අපේ සමාජයේ බෞද්ධ බෞද්ධ කියලා අරටුව කියලා වෙන වෙනේ වරන් යන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා අරටුව හරියටම අරගන්න. බෞද්ධ නම් සැබෑ බෞද්ධයෙක් වෙන්න. සැබෑ බෞද්ධයෙකුගේ ලක්ෂණ හඳුනා ගන්න. ඒ ලක්ෂණ තුලින් සැබෑ බෞද්ධයෙක් වෙන්න. වෙන වෙන කටයුතු කළා කියලා බෞද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සැබෑ බෞද්ධයෙක් තුල තිබිය යුතු ලක්ෂණ හඳුනාගෙන ගිහි පාර්ශවයේ සැබෑ බෞද්ධයෝ විය යුතුයි. පැවිදි පක්ෂය පැවිද්දේ
බ්‍රහ්මචර්යාවේ ඉහළම ලාභය අරටුව කුමක්ද කියලා හඳුනාගෙන ඒ අරටුව අත්පත් කර ගැනීම සඳහා උනන්දු වෙන්න ඕන. ඒ සඳහා මේ දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා එදා සතුටටපත් වුණා. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම මනා වූ දම් දෙසුමක් ස්වාමීනි මනා වූ දම් දෙසුමක් කියලා පිළිගත්තා. චූල සාරූපම සූත්‍රය ජීවිතයට එකතු කරගෙන සැබෑ බෞද්ධයෙක් වෙන්න උනන්දු වෙන්න සැබෑ අර්ථය අරටුව ළඟා කරගන්න උනන්දු වෙමු. එක එක තැන්වල මග නවතින්න එපා ගමන අවසන් කළා කියලා හිතාගෙන. ඒ නිසා සැබවින්ම ගමන අවසන් කරන්න මේ ධර්මයේ ගවේෂණය කරන්න ඒ සඳහා නිකිනි පුරපසොලසක පොහොදා සියත රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනා මේ උතුම් දම් දෙසුම හේතු වේවා වාසනා වේවා. සීල දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.